ශ්‍රී ලංකා ඓතිහාසික සමයේ මිලේච්ඡත්වයේ රජකරු වූ එක් කාල පරිච්ඡේදයක විජය අවතරණේ අඳුරු සෙවණැලි සිය දහස් ගණනක බිල්ලක් බවට පත්වන තම මව කුවේණියගේ විලාපයන් කනවැටින නිමේෂය තම මව් රටෙහි උරුම ඓතිහාසිකම උරමත දරාගෙන පරපෝෂිත විජය ආක්‍රමණයෙන් වියරු වූ යක්ෂයින්ගෙන් පලා ගොස් නොනැසී ඉතිරිවන්නේ ශ්‍රී ලාංකීය මුල් උරුමකර වැඩි ජනයාගේ ආරම්භක පුරුදු विराजमान उमद संकेत मे ओन आदि वेलियामट पेर ओन निग्मयामट पेर ओन लोके अतुदीमट पेर तबन गवेशनात्मक विद्युत सट बिंतेन्ने आदिवासी यत्तो मध्यम कंदुकरे नेगेनहिर बैयमेहु कुलुकंदु इट समगामीव गला अवुत तम गमनमग विनस्करमिन उतुरु देसेट गला यान महावेली गंगात मुहुदेनु सीमामायुम्मु त्रिकोणाकार प्रदेशय यटगिय दवस लग्दिव वेदिरट नम्मुह मध्यम कंदुकरे दल बैयुम लेसिन पहत्वी अवुत තනිතලා භූමියක් සාදමින් අවසන් වන හේයින් මෙම ප්‍රදේශය බින්තැන්න යන නම් දරන්නේය නැගිනහිර පළාතේ විශාල ප්‍රමාණයකටද ඌව පළාතේ පහින් එකක භූමි ප්‍රමාණයකටද උතුරුමැද පළාතේ කුඩා ප්‍රදේශයකටද උරුම්කම් කියන මෙම බින්තැන්නෙහි මහියංගනේ පදියතලා ප්‍රධාන මාර්ගයේ දබාන හන්දියෙන් වමට හැරි ගමන් කිරීමෙන් අපට කොට බකිනිය ගුරු කුඹුර दबान आदि ऊ वैदिगम्मान देखगत हैकिय लग्दिव देनट इतिरियो पावतिन आदिवासीन जीवत्वन वासभूमि कीपे अतरें दबान नाम कुडा प्रदेशेट पिविसी युत्ते माद्रोय रक्षित सीमा मायें पसु करगिने बिंतेन्ने वन अडविय गनव वेडुनु यटिरोपनेकट उरुमकम कियन्ने नेत उसट वेडुनु रूस्स गस सहित वन लहबतुल वेसी समयट सक्रिय वन कुडा एलपहारवल सहित पुलिन तलाद जलय रंधी पवतीन वलवल सहित गल तलावंद पवसुनु लबन्ने मध्यम कंदुकरे निवर्तन वेसिवनांतरवल आभाषे लबमीन उत्तुरु मेदपलाते शुष्क देशगुणिक कलापे दिसर गमन गन्ना सदाहरित देवेंतयन्गे समदेशगुणिक गुणांगयै मेसे पिविसुम लबन्ने कोटबकिनिय नम थुरुवदुलु वटकरगत्ता ऊ अपूरु स्थानयकटै देनट श्रीलंकावे अति एकम आदिवासी कौतुकागारेहि वासभवन मेयै මෙම කෞතුකාගාරයේ සමග සැබදී තිබෙන්නේ දැනට ලංකාවේ නොවෙනස්ව ශතවර්ෂ ගණනාවක් පුරා දිවෙන දඹාන ආදිවාසී ගම්මානය. 20 වන සියවස මුල් කාලයේදී පවා ශ්‍රී ලංකාව තුල දෙකකට හැකි වූ බෙන්දියගල, පිහිල්ලිගොඩ හා සීතල වන්නිය වන්නා වූ නොඉඳුල් වැදිගල් ගෙවල් කිසිවක් අද ලංකාවේ දක්නට නොවේ. නමුත් එදා සිට අද දක්වා දඹාන ආදිවාසී සංස්කෘතිය හා සම්ප්‍රදායන් සුරකව පැවතීම भू विषमता साधक मगिन ओन लद दाया द्याग बव इतिहासे पिरिक्सीमें साधने करगत हैक मैं दबान पूर्दम पुर्दी के लग कताय दमन में मैं तन मैं कोई देखें वह मंगल चला मैं तन से अरे रातुगल पुल्ली बैठ देतो आगे अन्न मंगला पदी पूज्य मंत्रकू परंपरा पूज्य को दबान चल कथा मत इच्छे मेतन शिभवे मेतन दम पूज्य शिभव
කුඩා කලාව බුදු ගහ දෙන බෙහෙර පොකුණ තිදිරාණ කුඩා විල විලේගම සැල ගම්පුජ්ජල් දැන් මේ ගම්පුජ්ජල් හැම එකමකම රඳාපු මිනිස් ගැටි පරම්පරා පුජ්ජෙම මේ ගම්පුජ්ජල් වල තමයි ඉඳ තිබෙන්නේ එතකොට මේ කුඩා කලාව කියන ගම්පුජ්ජෙට අයිති පුජ්ජ මන්ද වෙනවා කන්ද ගම්වල සෑරාගොඩ මහවලයාය මෙන්න මේ වාගේ ගම්පුජ්ජ දඹාන පෝර ගම්පුජ්ජ කියලා කතා දමන්නේ මේතනේ මේ දෙහිත්තා ඔයම් පුජ්ජින් එගුඩ තැනට පංගච්චපුවාම ඔය තැනේ තිබව්වේ පිත්තිනි පුජ්ජ එතකොට මේ ගම්පුජ්ජවල මේ කලා පුජ්ජ පිත්තිනි පුජ්ජවල තිබෙන්න කොද වේල් පුජ්ජවල කොද අර්ථනේ තමයි තිබව්වේ හැබැයි වැඩි තැනෙන් තිබව්වේ දඹතු ගම්පුජ්ජවල එහෙනම් තමයි ඔය තැනට දඹාන කියන නම් පුජ්ජ මංගෙක් කියේ අර වැඩි තැනෙන්ම ඒ පිත්තිනි පුජ්ජ තිබව්වේ මේ දඹරු ගම්පුජ්ජවල දැන් හැබැයි මේ ගම්පොජ්ජල් වල කොයිබකින්වත් මංගකලා පදින්ති පොජ්ජ මන්දෝච්චි પરම්පරා පොජ්ජ කොද මුල් දෙනෙම්ම රඳාපු પરම්පරා පොජ්ජ තමයි මේ ගම්පොජ්ජල් වල රඳන්නේ මේ දඹාන සිල කියන්නේ පිටින් ආපු මේ තී සබ්ජිය තුන පරිසරයක් නේ ගමක් නෙවෙයි පොල්ලේ බෙදරතු වල මේ ආදී ගම් වලට අපේ කට්ටිය ගෙනල්ලා පදින්ති කෙරුවට දඹානේ මේ කට්ටිය කොහෙන්වත් ඇවිල්ලා පදිංචි කරන්නේ මේක પરම්පරාවේ මුල් පුරුක්තිය තිච්ච ගමක්. ඉතින් මේකට මේ මේකට මුල්ම මේ නම උනේ මේ දඹාන කියන නම නෙවෙයි. මේ බුලුගහ දෙන කුඩා තලාව කියන නම් වලින් තමයි හඳින්නේ. ඉතින් ඒ ආවට තිබුණ ගම් විහෙර පොකුණ තිබිරාණ මේ විලේ ගම කන්දයන් විල ආදී ගම්මාන තිබුණා. ඉතින් ඒ ගම්මාන වල දැන් උදාහරණ වශයෙන් ගත්තම මේ කන්දයන්විල ගම ගත්තම ඒකේ තියෙන කොටස් අනු ගම්මාන තිබුණා මේ මහවැලෑය එතකොට මේ කෑරගොඩ මේ ආදිවාසීන්. ඉතින් ඒක නිසා දැන් මේ අපේ පිරිස ජීවත් වුණේ මේකෙමයි. අපේ මුතුන් මිතු ජීවත් වුණේ මේ මහ පොළේමයි. මේව නැත්තම් කවෙන්වත් ගෙනල්ලා මේ පදිංචි කරපු අය නෙවෙයි. ඉතින් මේකට දඹ මේ දඹාන කියලා හැදුනේ ඉස්සර තමයි බුලුගහ දෙන කුඩා තලාව. ඊට පස්සේ හැදුනේ මේ දඹාන කියන නම හැදුනේ මේ මෙතන දෙහියත් ඔය තියෙනවා. දෙහියත් ඔය මෙහාට තිබුණේ මේක සම්පූර්ණම මේ කැලෑව ඝන වනාන්තරය. ඉතින් එහාට තිබුණේ පිට්ටිනියක් වෙල් පිට්ටිනිය. ඒකේ වැඩි ගස් ප්‍රමාණයක් තිබුණේ දඹ ගස්. ඉතින් ඒක නිසා ඒක පහු කාලින වෙනකොට දඹාන නමට පරිවර්තන වෙලා තියෙනවා. ඉතින් මේක තමයි මේ විදිහට තමයි මේ නම වෙනස් වෙලා තියෙන්නේ. කෙසේ වෙතත් මේ ප්‍රදේශයේ මේකේ ජීවත් වුණේ මේ දඹාන ගමේ ජීවත් වුණේ එදා ඉඳන් අපි මේ මුතුන් මිතුන් ජීවිතච්ච ප්‍රදේශය තමයි මේක කියන කාරණේ තමයි මට එතනදී ඔබට කියන්න පුළුවන් වෙන්නේ. වත්මන් වැදි ජනතාවගේ ජීවන ක්‍රමවේදය අතීත වැදි પરම්පරාවට සාපේක්ෂව තරමක් සංකීර්ණයි. ඒ වනාහි සමකාලීන ලෝකයේම අත්විඳින්නා වූ සමාජ ආර්ථික හා දේශපාලන විපර්යාසයන්ගේ හැඩගැසීමෙන් ඇති වූවකි. නමුත් වත්මන් නාගරික ජනතාවට සමගාමීව ගත් කල වැදි ජන ජීවිතය වනාහි අතිශය සරල නිදහස් වූවකි. නූතනත්වය සමග කොතරම් මුසුවද වැදි ජනතාව සතු අනන්‍යතාවය ඔවුන් අතින් අදටත් ගිලිහි ගොසුණු මැත. එය වනාහි ඔවුන් සතු නොඉඳුල් ආදිවාසී ජාන හැඩගැස්ම නිසා ඇති වූවකි. දේහ ලක්ෂණ හැසිරීම් රටා හා භාෂාව මෙන්ම වනාන්තරය තුලදී ඔවුන් විසින් පිළිඹු වන ක්‍රමවිද්‍යාවන්ගෙන් උපමට්ටම් වූ හැකියාවන් කියා පාන්නේ ඔවුන් තුල ගබඩා වී ඇති සහජානනයන්ය. ඒ වනාහි සාමාන්‍ය ජනතාව මවිත කිරීමට සමත් හැකියාවන්ය. එය සාධනීය වන සරලම සන්නිදර්ශනයේ නම් අප කාටත් හුරු පුරුදු නාම පෙළපතයි. ඔවුන් සතු නාම පෙළපත් කිහිපයක අතීතවර්ජිත ජනප්‍රවාදයන් ඒ බව මොනවට පිළිඹු කරන්නේ. මේ අත්තුන්ගේ තිබෙන වර්ග පොජ්ජවල් ඌරු වර්ගයේ තලා වර්ගයේ මොරාන වර්ගයේ අඹල වර්ගයේ ඒ වගේ වර්ග පොජ්ජ තිබෙනවා. මේ ඌරු වර්ගය කියන්නේ අර තිසා මුත්තිලත්තුන්ගේ කාල පොජ්ජේ තිසා මුත්තිලත්තුන්ගත් අප්පිලත්තුගේ කාල පොජ්ජේ අර අම්මිලත්තෙක් මක්කින් තිබාලා තිබෙන අර ඌරා හැරුම් පොජ්ජ මන්ද කරපු වල පොජ්ජක තමයි ලා කැපලෙක් මන්දිලා තිබන්නේ. ඒ ලා කැකුල මන්දිලා තිබන්නේ අර ඌරු වල පොජ්ජක කැලා පොජ්ජේ. ඒ මන්ද වෙනකොට ඒ අත්තන්ට කත දම්ම කියන්නේ ඌරු වර්ගය කකුලා. ඒතන තමයි ඒ කත දම්මන්නේ. ඒතන තමයි මේ අත්තන්ගේ අර වර්ග පොජ්ජට මන්ද වෙන්නේ ඌරු වර්ගය කියලා.
ආදිවාසී ජනතාවගේ ජන ජීවිතේ වනාහි සාමකාමීකකි. හේන්ගොවිතෙන් වැඩහා දඩයම යන කාර්යයන් හැරුණුකොට ඔවුහු තම නිවාස භූමියේහි හෝ කඩමණ්ඩියේ සතුරු සාමිච්චෙන් කල් ගෙවීමට ප්‍රිය කරති. ඔවුන් සතුන් මෙම චර්යාවන් වනාහි අතීතයේ ගල් ගුහා තුල ජීවත් වූ කාලයේ සිට සපමිණි බවට සැක නැත. මේ වන විට නිවාසයක් දක්වා වර්ධනය වූද ඔවුන්ගේ කුටුම්භ ජීවිතය අතීතයේ කේන්ද්‍රගතව පැවතියේ පර්වත ගුහා ආවරණයක් වටාය. ජන සමූහයකට හෝ පවුල් කිහිපයකට අයිතිව තිබූ ගල් ගුහාවේ වාසය බෙහෙවින්ව විවෘත සුහදශීලී වූවකි. එම අතීත හුරු පුරුදු වලට උරුමකම් කියන වත්මන් මැදි ජනයා තුළින්ද එම අතීත චර්යා නෂ්ටාවශේෂයන් අදටත් නිරීක්ෂණය කළ හැක. නිවාස තුලට කොටු වූ ජීවිතයකට ප්‍රියමනාපයක් නොදැක් වූ වැද්දාගේ නිවස බෙහෙවින්ම කුඩා වූවකි. ශතවර්ෂ ගණනාවක් ඇවෑමෙන් වුවද වැදි නිවාසයේ දැකගත හැකි විශේෂ වෙනස්කම වන්නේ ගස් පොතු වෙනුවට වරිච්චි බිත්ති භාවිතයට ගැනීමත්, වහල සෙවිල්ලීමට කලාතුරකින් උඩු භාවිතයට ගැනීමත් පමණි. ඒ හැරුණුකොට කාමර දෙකකින් සමන්විත නිවසේ එක් කාමරයක් කුස්සියක් ලෙසට භාවිතයට ගැනීම. බොහෝ විට ගේකට සාපේක්ෂව පිල් කඩට වැඩි ඉඩක් ලබා දෙමින් ඉදි කරන්නා නිවාසය අතිශයින්ම අල්පේච්ච වූවකි. නිවාසයත් හේනත් අතර මැද භූමියෙන් වැද්දාට ආවෙනෙක වූ අභිචාර විදියකට සම්බන්ධ ස්ථානයක් දැකගත හැක. එය ඔවුන්ගේ නෑයක් වුන් සඳහා පිහිට වූ යහන් මැස්සකි. මෙන්න මේක තමයි දැන් ඔයාකි ඉදිකර්තාර්ථිලා හම්බා කුමාරලා ගල්ලිනාර්ථිලා කියලා නටන්නේ. ඒ නටන්නේ මේ දැන්මක් හරි යනවා පේනවා කැලේ ගියාම. ඒ වුණාට පස්සේ තමයි අපි ඕක එකත්තිය නටන්නේ. ලෙඩ හැදෙනවා, නටන්න බැරි වුණොත් ලෙඩ හැදෙනවා. ඒ ලෙඩ හැදුනත් පස්සේ තමයි අපි හදාගෙන නටන්නේ. අවුරුද්දකට සැරයක් නටනවා. මේක මිරිස්ගේ ලොකුව කියලා නටනවා. මේ ඒකත් මේ පොඩි ළමයි හම්බ වුණාට පස්සේ ලෙඩ වෙනකුට මිරිස්ගේ ලොකුව කිරි අම්මා කියලා ඒක නටනවා. මේක මේ ඉරිගොල්ලයක් කියලා නටන්නේ. මේ දැන් මරණ ඇත්තෝ නෑක් වුණාට පස්සේ මේ පෙට්ටිය තමයි මේ ඒ කට්ටිය එන්නේ. ඒ ආවට පස්සේ ඒ මළගිය ඇත්තෝ කියලා නසන්නේ මේ පෙට්ටියත් අරගෙන ඒ යහන් මෙහි ගහගෙන එහෙම නටනවා. ඒ නටවට පස්සේ තමයි ඒ මරණ ඒ නාටියා එන්නේ මේකට. ඒ සමගම ඔවුන්ගේ හේන් ගොවිතැන නිවස පිහිටි භූමියට නුදුරින් හා යහන් මැස්ස පිහිටි ස්ථානයට ආසන්නයෙන් වූ තැනිතලා භූමියකදී දැකගත හැක. නූතන සමාජ ක්‍රමයේදී වුවත් ඔවුන් සතු ගෙබිමට හෝ හේනට ඔප්පු තිරප්පු දැකගත හැක්කේ නොවේ. ඔවුන් ඒවා වෙන්වෙන්ම භුක්ති විඳින්නේ ඔවුන් තුළ වූ සාමූහික හැඟීම මත බෙදා හදාගෙනය. නමුත් ඔවුනොවුන්ට වෙන් වූ භූමි ප්‍රමාණයක් පමණක් ඔවුහු පරිහරණය කරන්නේය. ලංකාවේ වෙනත් ප්‍රදේශවල වගා භූමිවලදී කලාතුරකින් හෝ දැකගත නොහැකි වගා රටාවක් වැඩි හේනකදී දැකගත හැකි වේ. ලක්වාසී කාටත් හුරු පුරුදු මෑකරල් වෙනුවට හේනේදී දක්නට ලැබෙන්නේ හේන් මෑය. මෙවන් මැස්සක එති ඉහළට යනවා වෙනුවට හේන පුරාවටම අවිධිමත් ලෙසකින් බිම දිගේ පදුරු ආකාරයට විසිරී ඇත. වැඩි ජනයා
මෙම හේන් මෑවල ඇති ඇට පමණක් වෙන් කර ආහාරයට ගනි. ආදිවාසී හේන් ගොවිතැන් වෙතින් මෑත කාලීනව බඩිරිඟුව ගාව සුලභව සොයාගත හැක. ජලය අවම ප්‍රමාණයකින් හා වියලි කාලගුණයන් යටතේ උවද වගා කරගත හැකි නිසා බින් තැන්නේ වැදි ජනයා බඩිරිඟු ප්‍රිය කරයි. ඔවුන් මෙම බඩිරිඟු ඇට සිහින්ව කැඩෙන පරිදි කොටා සුන් සහල් ලෙසින් බත්පිස ආහාරයට ගන්න අවස්ථාද ඇත. හේන්ගොවිතැනේදී හදිසියේ වන අලි වගාවට පැමිණි ඔහු දැනගැනීම සඳහා ඔහු අපූරු උපක්‍රමයක් අනුගමනය කරති. මෙම ක්‍රමය වනාහි ජාලගත සංඥා ක්‍රමයක් වශයෙන්ද හඳුනාගත හැක. මේ කැල්දින් අපේ දැන් ඉඩමක් ඉඳපුලා දැන් ආහාරය ගෙදර කියමුකෝ. මේ හේතුන්නේ මේ හේතු බම්ම ප්‍රොජෙක්ට් එකක් බලාගෙන ඉන්නුනේ. වටේ මදිනවා. වැල්. වැල් ලගලා ගෙදරටත් එකක් කදිනවා. හදිසියේවත් එහෙම යාලියා සිංහල ගැමිහේන් ගොවිතැනේදී මෙන්ම වැදි ජනයාද හේන් ගොවිතැනේදී කුරක්කන් සඳහා ප්‍රධාන තැනක් දෙයි. නිසි කලට නෙලා ගන්නා ලද කුරක්කන් මෙලෙස අවුවේ වියලා ගැනීමෙන් අනතුරුව වනේලා කොටා කුරක්කන් පිටි සකසා ගනී. කුරක්කන් පිටි ආශ්‍රයෙන් පිසගන්නා කුරක්කන් තලප වනාහි ඔවුන් ප්‍රියමනාප වූ ආහාරයකි. අපි ඉරුම් යට ගලවලා වේලලා වංගිදේ දාලා පෑහලා ඒකේ පොත් ඇරලා පස්සේ මේ ඒ පොතු ඇරලා අපි ආයේ මේ පිටි කරගන්න ඕනි මේවා දවස් දෙකක් වත් තුනක් වතුරේ දාලා කියලා ආයේ මේ ඒවා වතුර දිය ඇදලා අපි පිටි කරගන්න ඕනි පිටි කරගෙන තමයි ඒ පිටි අරන් තලප හදනවා තලප හදලා තමයි කෑමට ගන්න වතුර එකක් උණ වතුර එකක් ලිපෙන් තියන උණ වතුර එකක් ලිපෙන් තියලා දැන් හුඟට උතුරලා උතුරගෙන එනකම් බලාගෙන ඉන්නවා ඒකල වතුර ටිකක් එකෙන් අයින් කරගන්නවා අයින් කරගෙන පිටු ටික ටික දාලා අර මුට්ටියට දාලා ඇඳ ගන්නවා ඇඳ ගාලා ඊට පස්සේ තමයි තලප බෙදන්නේ උගුලි හදන්නේ Thank you.
වැඩි ජනතාව හේනක් කොටුනු ලබන්නේ තම පවුලේ හා පවුලේ නඩේ පරිභෝජනයේ අවශ්‍යතාවයේ ප්‍රමාණයට පමණි. විශාල ලෙස කැලෑ එලි කරමින් හා වනස්පතියන් බිම හෙලමින් කරන්නා වූ හේන් ඔහු විසින් නුරිස්සුණු ලබති. එම පරිභෝජන සංස්කෘතිය ඔවුන් හට ජනිත වූයේ ශිලාලෙන් වාසී මුතුන් මිත්තන් විතිනි. ශිලාලෙන් වාසී යුගයේදී වැද්දාගේ ප්‍රධාන පරිභෝජන යැපුම් ක්‍රමය වූයේ දඩයමය. එදවස් දඩබිමේදී ඔවුන් පිළිපැදි දඩයම් නීති තිබිනි. වැද්දා කිසි දිනක රංචුවේ ගර්භණී වූ සතුන් ගොදුරු කරගත්තේ නැතුව ආසෙම උපන් අලුත වූ පැටවුන්ද ඉලක්ක වූයේ නැත. තමන්ගේ ඊ පහරකා පලාගිය සතෙකු සෙවීමට මිස වෙනත් වර්ගයක දඩබිමක් විත ඇතුළු වූයේ නැත. මෙලෙසින් වූ සදාචාරයක් ඔවුන් තුල තිබුණා පමණක් නොව දැනටද දක්නට ලැබේ. व्यंजनक मैट हेम मैट ये वग पोडिया कैली कडला कडला दाल एक समय दागने हेम मैट दागन मिरी दाल दंगी दिल्ली बल पास पीटी पीटी अरे तल पेजान पीटी वेल तिकोनी अरे हट एक දියකල්ලා ඇල්ල තොටියක් දාලා අර පිටි එක දියකල්ලා අර මේ හොදි එකට දාන්න ඕන මස් වර්ගයෙන් සියල වෙලාවලුත් තියෙනවා නැති වෙලාවලුත් තියෙනවා මොවා ගෝණ තමයි තින් කැමට ගන්න कांकुना खबरा हिखा मंगचलाज्यू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 ज
දුම් පොජ්ජෙන් වේලුම් පොජ්ජ මන්ද කළා මෙහි පොජ්ජ මන්ද කළා ඒතන අර කඳාරණ විදියටන්ට ඒතන්ට මේ අන්න මං ගච්චලා කඳාරණ විදියටන්ට එබුම් පොජ්ජ මන්ද කරලා කලා පොජ්ජ ඒතන තිබාලා මං ගච්චන්නේ කලා පොජ්ජ තිබන්නේ අර ගස් බෙන පොජ්ජක ගස් බෙන පොජ්ජක තිබාලා මොනේක හරි අර ලබු කැට පොජ්ජක හරි ඒතනක මන්ද කළා පැණි පොජ්ජයි මස් පොජ්ජයි ඒතනේ මන්ද කළා තිබාලා ඒ ගස් බෙනම් පොජ්ජත් මැටි පොජ්ජෙන් ගෑ මේ වැහුම් පොජ්ජ මන්ද කරනවා මාස පොජ්ජ තුනමක් විතර ඒ වගේ වැහුම් පොජ්ජ මන්ද කළා තිබාලා මාස පොජ්ජ තුනමකෙන් මං ගච්චලා ඒතන එන්න මං ගච්චලා කැවිල්ලන් දුන්නමයි කොන පොජ්ජක් නත් තිබා ගන්න තිත් දානවා තව එක මන් මේ අතන තිබුණ කතද මන්ද මේ අත ඒතනක් කතද මන් නම් අර දලමස් පොජ්ජ අර ගස් බෙන පොජ්ජක තිබා අපි කොමාග තමයි තව එක මත් තිබුණා ඒතන තිබන්නේ ගල් ගල් පතුරු පොජ්ජ වල වලට මැටි පොජ්ජ මන්ද කරලා ඒතිනේම ඒ දලමස් පොජ්ජ පැණි පොජ්ජ මන්ද කරලා ඒතන වැහුම් පොජ්ජ මන්ද කරලා තව තනමක් අර උඩතනින් ගින් රැච්ච තනමකුත් පට ඇරලා ඒවා ගත් තිබා ගන්න හිටලාම අර අර හැට මෙතන තමයි ඒතනත් එක්දස් නමසීය පමණ කාලයේදී සෙලිග්මානියුල විසින් වාර්තාගත කරන කරුණුවලට අනුව එකල ගල්ගුහාවාසී වැද්දා කිසි දිනක කිසිදු වගාභෝගයක් වගා කර නොමැත. ඔවුහු දඩයම ප්‍රධාන කොටගෙන ජීවිකාව ගෙවූහ. දඩයම් කිරීමේදී එක් එක් වැදි කණ්ඩායම්වලට වෙන් වූ භූමි ප්‍රදේශ තිබී ඇති අතර අදාළ දඩබිම්වලට සීමාමායිම් ලකුණු කරගෙන ඇත්තේ කදු පන්ති හා ඇලදොළවල් මගිනි. එහිදී පැහැදිලි වන්නේ අතීතයේ එක් වැදි කණ්ඩායමකට වුවද දඩයම සඳහා විශාල භූමි ප්‍රමාණ තිබී ඇති බවය. එක්ගල්ගේක සාමාජිකයන් උපරිමය 20 දෙනෙකුට පමණ සීමා වූ අතර එහිදී අතිවිශාල දඩබිමක් පරිභෝජනය කිරීම පාරිසරික සමතුලිතභාවයට කිසි ලෙසකත් තර්ජනයක් නොවිනි. වර්තමානයේ තත්ත්වය බෙහෙවින් වෙනස්ය. බින්තැන්නේ ආදිවාසී ඇත්තන්ට හිමි වී තිබූ දඩබිම් දැන් මාතෘය රක්ෂිතය නමින් වෙස්ගැන් වී ඇත. ඔවුන්ගේ සම්ප්‍රදායික චර්යා රටාවන්ගේ උරුවෙන් දඩබිමට පිවිසුනුද වන රක්ෂණ අධිකාරියේ අධිකාරී බලය ඔවුන් හට ඉව කරයි. Duh, duh, pasar pengodamun hukam pojok sana mak. Rasa sih, ini terpahat pojok mangkir kan. Mangga sepuh. Mangga. දඩබිමේ සැරිසැරීම අතිශය වෙහෙස සහගත ක්‍රියාවක් බැවින් ඔවුන්ට හමුවන කැලෑගෙඩි වර්ග වැඩි ප්‍රමාණයක් ගිල දැමීමට සැලකිය යුතු වේලාවක් ඕහුවෙන් කරති. ශුෂ්ක කලාපීය වනාන්තරවල සුළඹ එරමිණිය වැනි මෙවන් බොහෝ කැලෑගෙඩි වර්ග ලේ ධාතු උද්දීපනය කර ගැනීමට ඕහු ප්‍රයෝජනයට ගනිති.
කටුකිරි පොජි කෙල්ලලා වගේ දවල් කාලයේ දඩබිමේ සැරිසැරීම පවසන්නේ මේ මීපැණි කැඩීමේ කාලය බවයි. වැද්දන් විසින් මී මැස්සන් සැරිසරන ඉසව් අනුව මීවැදැරි ස්ථානයේ සොයාගනු ලබන්නේ ඉවෙන්මිනි. වසරේ වැඩි කාලයක් වැසි රහිත වියලි කාලගුණයට නෑකම් කියන ඌව බින්තැන්නට ළඟ දීම දවසක වැසි නෑයන් පැමිණ ගොස් ඇති බව මෙම දිය කඳුරු සහිත පුලින තලාසල කරයි. එනම් මී මැසි ජනයා ඔවුන්ගේ මීවද සරුසාරව සරසනා කාලයයි මේ. එයයි මීපැණි එකතු කිරීමට ඇති අගනාම කාලය. දිය කඩිති අසල හා මල්ලසල සැරිසරනා මීමැස්සන් ගමන් ගන්නා ඉසව්ව හඹා යමින් ඔවුන්ගේ පැණි ගබඩා සොයා ගැනීමට වැද්දා රුසියකි. තැනිතලා භූමි හරහා ගමන් ගන්නා මීමැස්සන් වනලැහැබට ඇතුළු වීමෙන් පසු මීපැණි ගබඩා කර ඇති ගස් බෙනේ සොයා ගනු ලබන්නේ ඔවුන්ගේ ගුම් ගුම් නාදයට සවන් දීමෙන් හා සියුම් නිරීක්ෂණයෙන් යුත් ආදිවාසී සංජානනීනි. Thank you.
काय को दो हमार पे ए मच्छी ಅದನ್ನು ಪೊಜ್ಜು ಮಾಂತಿರು ಒಂದು ಆಗಿ ತಟ್ಟೆಯಲ್ಲಿ ಹೊಟ್ಟು ಪೊಜ್ಜುತ್ತೆ ಅದು ಪೊಜ್ಜಕ್ಕೋದ್ರೆ ತಾನಬೇಕು ಮಕ್ಕಳು ओबे मांगा चमु हां तावे कम कते हम पज मंद करमु मांगा चमु මෙසේ ජනපදයෙන් ලද අඩු ප්‍රමාණයකින් යුත් පැණි අස්වැන්න පිළිබඳ සතුටපත් නොවු දෙබටලා ඇත්තන් යහමින් පැණි කැඩීමේ අරමුණෙන් කළ ගවේෂණයේදී තවත් පැණි නිවසක් සොයාගෙන ඇත. මෙය වනාහි පෙර තිබූ මෙසේ ජනපදයෙන් නිලාගත්ාට වඩා වෙහෙසක් යොදා නිලාගත යුතු වූවකි. ගැටලුව වන්නේ මේ තුරු මුදුනක තිබීම නොව මෙම පැණි ගබඩාවට උරුමකම් කියන මැසි වර්ගය මීමැස්සන්ට වඩා බෙහෙවින් කුඩා වූ ශරීර ප්‍රමාණයකට උරුමකම් කියමයි. ඔවුන් කුඩා වූ වර්ගයක් නිසා ඔවුන්ගේ ජනපදයට ඇතුළු වන කවුළුව ඉතා කුඩා වනවා පමණක් නොව ඔවුන්ගේ පැණිවදය ගස අභ්‍යන්තරයට වන්නට සාදා ඇත. මීමැස්සන්ට මෙන් විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීමට විෂ දල නොමැති මෙම මැස්සන් ඔවුන්ගේ ජනපදයේ සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමට මෙම උපක්‍රම යොදනවා විය හැකිය. මී පැණිවල ගුණාංගයට බෙහෙවින් වෙනස් වූ මෙම පැණි වර්ගය වනාහි කන මී පැණිය. කන මී මැස්සන් සාමාන්‍යයෙන් කුඩා පැණිවද සකස් කරවුවද මෙවැනි නොයිදුල් තුරුවදුලක් තුල වූ ගස් කුහරයක අඟල් 12ක පමණ දිගකින් යුත් කන මී වදයක් සොයා ගැනීමට හැකි වේ. එනම් බෝතල් භාගයක පමණ ප්‍රමාණයකින් යුතු වූ ඖෂධීය ගුණයෙන් පිරිපුන් තද කහ පැහැති උකු පැණි වර්ගයකි. Thank you.
වනාන්තරය තුලදී සොයාගත හැකි අගනාම පැණි වර්ගය වන්නේ දඬුවැල් බෑමී පැණිය. මී මැස්සාට වඩා එක් ගුණයක් පමණ කුඩා වූ මෙම මැස්සා තම පැණිවදේ තනන්නේ සතුන්ට ළඟා වීමට අපහසු කටුපඳුරක් තුල වූ අත්තක බැඳීමෙනි. මෙතෙක් නිලාගත් පැණි වර්ග අතුරින් වඩා දුර්ලභ වූ ප්‍රණීතම රසයෙන් යුත් පැණි වර්ගය වන්නේ දඬුවැල් බෑමී පැණිය. පින්තන්නේ දබාන ප්‍රදේශයේ අප්‍රකට බඹර පැණි හැරුණුකොට වනාන්තරයේ ඇති පැණි වර්ග ත්‍රිත්වයම නිලාගෙන අවසන්ය. එළඹෙන පැණි වාරයේ වැඩි අස්වැන්නක් නිලා ගැනීමේ අරමුණින් වැද්දන් විසින් පළමු අස්වැන්නේ පළමු කොටස තම නෑයක්කුන්ට කැප කරනු ලැබයි. मैं तो कला पोजे मांगा चला ये दास काल पोजे इंतिबाला मांगा चला पैनी पोजे तने माखे उम पोजे मांडु कर गत्ता ये तने मैं तो अदुदे काल पोजे तमा हे उम पोजे मांडु कर ये तने तो मैं तो ने यार कपूला ये तने सुकूल पोजे तिबनार खांडु पोजे ये तने तो मांगा चला ये पैनी पोजे मैं तो कपूला ये तने अनुकलंड ये तने पूजा पोजे मांडु करना मांगा चलो नि दैनिकिंग ඒ පන්සල් පොජ්ජට ඒ කපුල ඇතුණු සුකුල් පොජ්ජට ඒතනට අන්න මංගච්චලා මේ ඇත්තෝ ඒතන හොඳ වාගම ඇත්තුන්ට පූජා පොජ්ජ මන්දු කරලා මංගච්චන්න තමයි මේ මංගච්චන්න දැනකෙන්නම් මේ ඇත්තු මංගච්චලා තිබන්නේ මේ ඇත්තුනේ මාරගල් කඳු පොජ්ජ ළඟ පොජ්ජට මාරගල් කඳු පොජ්ජ ළඟ පොජ්ජට ඒතන දැනකෙන් තව තැනමයි තිබන්නේ ඒතනේ තමයි මේ ඇත්තුනේ මාරගල් පොජ්ජයක් පොජ්ජා හැම ඇදුම් පොජ්ජ මන්දු කරන්නේත් මේ ඇත්තුනේ නැටුම් පොජ්ජවල හැම ඇදුම් පොජ්ජ මන්දු කරන්නේත් මේ ඇත්තු මාරගල් පොජ්ජයක් පොජ්ජා හැම ඇදුම් පොජ්ජ මන්දු කරනවා ඒතනට මංගච්චලා මේ ඇත්තුන්ට දැනෙන්නේ අර පැණි පොජ්ජ සම්මත අන්න මංගච්චලා ඒතන මන්දු කරගෙන ඒතන බැලුම් පොජ්ජ මන්දු කරගෙන මංගච්චන් තමයි මන්දු වෙන්නේ ආර්මික කල් දැක්ක දෙයක් නේද
දින දෙකක වෙහෙසකර වූ පැණි කැඩීමේ මුරයේ අවසානයේ සනිටුවන් කරමින් වැද්දන්ගේ නෑයක්කුන්ට වාසභූමි වූ මසමාවරාගල කන්දේ හුදකලා වූ තැනකදී නෙලාගත් පැණිවල පළමු කොටස ඔවුන්ට පුද කිරීමෙන් අනතුරුව මාවරාගල ආරණ්‍ය සේනාසනයටද කොටසක් පූජා කිරීම වැද්දන්ගේ සදාචාර පැතිකඩ නිරූපණය කරන්නකි. වතාවත් අවසන් කිරීමෙන් අනතුරුව බින්තෙන්න වනාන්තරයේ පැතිර වසා ගන්නා කෑලි කැපිය හැකි තරම් යයි හැඟී යන ඝන අඳුර වැටෙන්නට මත්තෙන් මාමරා ඇල්ල ගල්තලා වෙත පිවිසිය යුතුය. ගල්තලාවේ රැය පහන් කිරීමට බලා සිටින අනෙක් පිරිස සමග එක් වී රාත්‍රී දඩයම ආරම්භ කිරීමට සියල්ල සූදානම්ය. ආදිවාසී ජනතාව කියලා කියන්නේ ඉදා ඉදම්ම ගබාන හා මාවරගල අරන්නේ සේනාසනය අතර විශාල සම්බන්ධතාවයක් තියෙනවා. ඔවුන්ගේ ආරම්භකය එහෙම නැත්නම් කිසහාමි අපේ දැන් ඉන්න නායකතුමාගේ අප්පච්චි එතුමා හා අපේ දැන් වර්තමාන නායක හාමුදුරන් වහන්සේ මම හිතන්නේ මේ අතපෙන්වක් කරලා පූජා කරපු අවස්ථාවක් තිබිලා තියෙනවා. ඒ වගේ ආදිවාසීන් හා මාවරගල අරණ්‍ය සේනාසනය අතර විශාල සමීපතාවයක් තියෙනවා. ඔවුන්ගේ සංස්කෘතිය වැඩි සංස්කෘතිය ආදිවාසී සංස්කෘතිය එක ගත්තහම බෞද්ධ සංස්කෘතියටත් ඔවුන් නම්‍යශීලී. ඒ කියන්නේ ඔවුන් හරියට මේ ඔවුන්ගේ ඇදහිලි හා විශ්වාසත් එක්ක කටයුතු කරන ගමන්ම බුදුහාමුදුරුවන්ගේ නැත්නම් මේ බෞද්ධ කටයුතුත් එක්කත් එහෙම නැත්නම් බුද්ධ පූජා කටයුතු දානමය කටයුතු ඒ සියලු කටයුතුත් එක්ක ඔවුන් සමීපතාවයක් දක්වනවා. විශේෂ වශයෙන් මේ අවස්ථාව අපිට ගන්න පුළුවන් දැන් මේත් දැන් කතා දැමුවේ අපේ මේ හුරුල ඇත්තු මේ යාලා මුලින්ම හදාගත්තදී වවාගත්තදී කඩාගත්ත මල් වර්ග පවා ඉස්සල්ලාම ගෙන අපි පන්සලේ බුදුහාමුදුරන්ට පූජා කළා හාමුදුරුවන්ට පූජා කරන්න. මේ ආදිවාසීන් ගත්තාම ඔවුන් සාමාන්‍ය ජනතාව හා සමානව මේ ආදිවාසීන් කියලා කියන්නේ බෞද්ධ සංස්කෘතියත් එක්ක එකට සමීප වුණු ඒ සංස්කෘතියත් එක්ක එකට කටයුතු කරන මුල්වාසී ජනතාවක් ආදිවාසීන් කියලා කියන්නේ මුල් ජනතාව කියන එකනේ ආදිවාසීන් කියලා කියන්නේ මූලික මුල්වැසියන්. ඉතින් මේ ලංකාවේ මුල්වැසියන් මුල් පුරවැසියන් වශයෙන් ඔවුන් ඓතිහාසික මාවරගල සේනාසනයත් එක්ක මේ අපේ අරණ්‍ය සේනාසනයත් එක්ක විශාල කුළුපක භාවයක් තියෙනවා. වර්තමාන ආදිවාසී නායකතුමත් අපි ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ අතර විශාල කෙටි සම්බන්ධතාවයක් තියෙනවා. වගේම ඉතිහාසයේ මේ දැන් වර්තමාන නායකතුමන්ගේ ආදරණීය පියාණන් තිසාහාමි නායකතුමන් හා මේ අපේ වර්තමාන අපේ නායක හාමුදුරන් වහන්සේ අතර සමීපතාවයක් තියෙනවා. සමීපතාවයක් තිබුණා. මේ ආදිවාසීන් ගත්තාම ආදිවාසීන් හා මාවරගල අරණ්‍ය සේනාසනය
අතර අතර විශාල කිට්ට සම්බන්ධතාවයක් තියෙනවා. එය එක පැත්තකින් ගත්තහම ඒ තවත් කාරණයක්. අනිත් එක මේ ඔවුන් එදා ඉඳන්ම ඔවුන්ගේ ඇදහිලි හා විශ්වාස මලයකුන් ඇදහිලි හා විශ්වාස කියන මේ සියලු දේ අභිබවා ගත්තහම බෞද්ධ සංස්කෘතික නැත්නම් බෞද්ධ ශිෂ්ටාචාරයත් එක්ක බෞද්ධ සිරිත් විරිත් හා සාර ධර්මත් එක්ක ඔවුන් විශාල කුළුපක භාවයක් සමීප භාවයක් තියෙනවයි කියන දේ කියන්න පුළුවන්කම තියෙනවා. මලගේ අරසා පොජ්ජ මන්ද කරගෙන හොඳ වාගේ මේ කකුලොන් දඩයම් පොජ්ජක්
මන්ද වෙන්න මේ අත්තෝ කතා දමාගෙන හොඳ වාගේ ආරස්සා පොජ්ජ මන්ද කරගෙන හොඳ වාගේ කංකුණෙක් කබරෙක් හොද ටිකෙක් හොඳ වාගේ මන්ද වෙන්න මේ කකුලොන්ට මේ අත්තෝ කතා දමන්නම් අද දවස් කාලෙ මැච්චේ හොඳ වාගේ මේ මොරියන් කැච්චෙට හොඳ වාගේ මේ මලාලීයට මන්ද වෙන්න මේ අත්තෝ කතා දමාගෙන මේ අත්තන්ගේ කන්දේයක් පොජ්ජට හොඳ වාගේ මේ අත්තෝ කතා දමන්නම් මේ අත්තන්ගේ මලගිය අත්තෝ හොඳ වාගේ රවුම් පොජ්ජ මන්ද කරගෙන ඉදිනවනම් මේ අත්තන්ගේ මේ කැකුලොන්ට හොඳ වාගේ දඩයම් පොජ්ජක් මන්ද වෙන්න මේ අත්තෝ කතා දමන්නම් අද දවස් කාලෙ මැච්චේ හොඳ වාගේ මේ අත්තන්ගේ පරම්පරා පොජ්ජේ බල පොජ්ජට මේ අත්තන්ගේ මේ හොඳ වාගේ මේලා කැකුලොත් හොඳ වාගේ ආරස්සා පොජ්ජ මන්ද කරන මේ කැකුලෝ හොඳ වාගේ ආරස්සා පොජ්ජ මන්ද කරන දඩයම් පොජ්ජ හොඳ වාගේ අනෝ කලන්න මේ අත්තෝ කතා දමන කතා පොජ්ජය අද්දාස් කාල මැච්චේ හොඳ වාගේ මේ අත්තන්ගේ පරම්පරා පොජ්ජේ බල පොජ්ජ කියාගෙන ඒ අත්තෝ මං ගච්චලා හොඳ වාගේ මේ මෙතන යම් පොජ්ජ මන්ද කරගෙන හොඳ වාගේ මේ අත්තන්ගේ මෙතන යම් පොජ්ජ මන්ද කරන්නේ මොනේකද මේ අත්තෝ මේ අත්තන්ගේ කරි මන්ද විච්ච එක මැද මේ අත්තන්ගේ මල ගිය අත්තන්ගේ මොනේ කරි මන්ද විච්ච එක මැද කියලා බැලුම් පොජ්ජ මන්ද කරන වෙලා පොජ්ජ දී මේ අත්තෝ හොඳ වාගේ මේ අත්තන්ට මන්ද උනේ හොඳ වාගේ ඒ අත්තන්ගේ මල ගිය අත්තෝ තරා පොජ්ජ මන්දීලා හොඳ වාගේ ඉඳින්නේ ඒ අත්තන්ට හොඳ වාගේ කබරෙක් කංකුණෙක් ඇල්ලුම් පොජ්ජ මන්ද කරලා හොඳ වාගේ යනෝ කාන්න කොදෝ වෙන් එතන තමයි මේ අත්තෝ මේ වාගේ මන්ද කරව්වේ හොඳ වාගේ මේ එතනට මේ අත්තෝ කංකුණෙක් කබරෙක් ඇල්ලුම් පොජ්ජ මන්ද කරන් අද දවස් කාල මැච්චේ හොඳ වාගේ යනෝ කාන්නන් හොඳ වාගේ මේ කකුලොන්ට මේ අත්තෝ හොඳ වාගේ ආරස්සා පොජ්ජ මන්ද කරලා හොඳ වාගේ මේ අත්තන්ගේ මේ පරම්පරා පොජ්ජේ බල පොජ්ජර හොඳ වාගේ මේ අත්තන්ගේ සීමුති පරම්පරා පොජ්ජේ බල පොජ්ජර මේ අත්තෝ හොඳ වාගේ මේ කකුලොන්ට හොඳ වාගේ අල්ලු පොජ්ජ මන්ද කරන්න යනෝ කලන්නම් කබරෙක් කංකුණෙක් හොඳ වාගේ අද්දස් පොජ්ජේ ඉන්ති බාලා තැනකින් ඉන්ති බාලා හොඳ වාගේ මේ අත්තෝ මංගච්චන කතද මන්නම් මේ කකුලොන්ට හොඳ වාගේ මංගච්චන වෙලා පොජ්ජදී හොඳ වාගේ හොඳ වාගේ මේ අනෝ කලන් මේ අත්තෝ කතද මන්නම් හොඳ වාගේ කංකුණෙක් අනෝ කලා වට පච්චේ හොඳ වාගේ මේ මලගිය අත්තුන්ට හොඳ වාගේ අනෝ කලන් මේ අත්තෝ කතද මන්නම් අඤ්ඤ මඤ්ඤ කිරි ඒ දෝස පොජ්ජයි 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 ආ මාම කැච්චක් හොඳමයි මං ගච්ච පල්ලා තින්නේ මලගේ අත්තු එක් මෙත් තමයි රැවුම් පොජ්ජ මන්ද කළලා ඉඳින්නේ ඉතින් ඔය අත්තුන්ට මලගේ අත්තු එක් මෙක් රැවුම් පොජ්ජ මන්ද කළලා ඉඳින්නේ ඔය අත්තුන්ට ඉතින් අර කංකුණෙක් මන්ද වෙයි හොඳමයි හොඳමයි හොඳ වාගේ අම් පොජ්ජ තිබෙන එක් මෙක් මන්ද වෙනවා මන්ද වෙයි ඒ මන්ද උනත් පච්චවත් ඔය අත්තුන්ගේ මුත්තිලත්තෝ හරි කිරියප්පිලත්තෝ හරි මොනක හරි ඉඳිනවා කියලා හිටලාගෙන ඔය අත්තෝ ඉතින් ඒ අත්තන්ට තනක් නියක් එතනින් අනෝ කන්නේ ඔය තනකෙන් ඔය මොරියන් කැච්චේ තිබෙන දෝස පොජ්ජවල් හැම එකමක් මේ අත්තෝ අයි පොජ්ජ මන්ද කරලා තිබන්නේ හොඳමයි මහම ගච්චක් හොඳයි තනකෙන් මං ගච්චලා බැලුම් පොජ්ජ මන්ද කරපම් මං ගච්චින වෙලා පොජ්ජටම මං ගච්චයි හොඳමයි මහම කංකුණා හරි කබර හරි මංගච්චයි හොඳ වාගේ මන්ද වේ ඔය අත්තුන්ට ඔය අත්තු මංගච්ච තැනකින් ඔය කැකුලෝ දෙකම මේ අත්තුන්ට ඉතින් මේ අත්තුන තැනක් නියක් ඉතින් පටර් නෙවෙයි ඉතින් මහම කැච්ච කොහොමයි ඒතන මන්දු කරන්න තපන්පත් ඕ මංගච්චලා මංගච්චන ඉතින් මේ තැනකින් මංගච්චන වෙලා පොජ්ජට මොන ගහම් පොජ්ජ මන්ද වේ හොඳමයි මංගච්චලා මංගච්චන හොඳමයි Thank you.
පටල් 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 කිරිගෙජ්ජේ කිරිගෙජ්ජේ මොනේ කටර එතන පටාරියේ තිබව කැලා පොඩ්ඩේ කැලා පොඩ්ඩේ බොට කන්දා මං ගච්චලා බොට කන්දා යන්න මං ගච්චලා ඕ එතන හමාර පොඩ්ඩේ හා හා මේතන පටාරින් මේතන මේතන පටාරින් තනක් නියම පරම්පරා පුජ්‍ය මිනික් ගැජ්ජි මේ අනිත් සමාජ පුජ්‍ය ජීවත් පුජ්‍ය මන්ද වෙන මිනික් ගැජ්ජි අයිතිකුලට මන්ද කරපුවම මේ ලොකුටනේ වෙනස් වෙනක් තිබෙන මේ පරම්පරා පුජ්‍ය මිනික් ගැජ්ජි මේ පරිසර පුජ්‍ය කියන එකම දෙකමක් උදේ එකමක් මේ අත්තු ජීවත් පුජ්‍ය මන්ද උනේ මේ අත්තු රඳව්වේ මේ අත්තු නියබට දැම්මේ ජීවත් පුජ්‍ය මන්ද වෙන කාලෙමෙච්ච කැවිල්ලා මේ මේ පරිසර පුජ්‍යෙන් මේ කලා පුජ්‍යවලින් මන්දු කරගත්තු එකම හැබැයි ලෝක පුජ්‍ය දියුණු තැන මන්දු වෙන්න මේතන ලොකු තැනේ කතා පුජ්‍යක් මිනික් ගැජ්ජුන්ට මේ සැප පුජ්‍ය ඌමනා පුජ්‍ය මන්දු එතකොට මිනික් ගැජ්ජුන්නේ ආසා පුජ්‍ය වැඩි තැන මන්දු සන්නහ පුජ්‍ය වැඩි තැන මන්දු එතකොට මිනික් ගැජ්ජුන්ට ඌමනා පුජ්‍ය මන්දු වෙනවා මේ ලෝක පුජ්‍යේ ඉපදුම් පුජ්‍ය මන්දු වෙන හැම එකම කුතම ජීවත් පොජ්ජ මන්ද වෙන්න මේ බිම් පොජ්ජෙන් මේ පරිසර පොජ්ජෙන් ඇනෝ කලනවා ඒ ආදායම් හැබැයි ඒ ආදායම් පොජ්ජට වැඩිටනේ මිනික් ගැජ්ජුන්නේ අර ආසා පොජ්ජ හින්දා අන්නා පොජ්ජ හින්දා තව දැනමක් වැඩි දෙන මන්ද කරගන්න ඌමනා පොජ්ජ මන්ද ඉතින් මේ ඒ ඌමනා පොජ්ජත් එක්ක මිනික් ගැජ්ජුන්ට මේ පරිසර පොජ්ජ කියලා කතා දමන්නේ මොන එකද මේ සබාධම කියලා කතා දමන්නේ මොන එකද කියන එකම ගැන මිනික් ගැජ්ජුන්ට මතක පොජ්ජ කොදෝ. ඒකට මිනික් ගැජ්ජුන්ට ඕමනා පොජ්ජ තිබෙනවා. මොන්න වැඩ පොජ්ජ මන්ද කරලා හරි ගොඩම් පොජ්ජක් ඒකුතු තැන මන්ද කරන්නේ. එතකොට ඒ ඒකුතු තැන මන්ද කරන්න නම් මොන එක විනාශ කරන මන්ද උනත් හොඳයි. හැබැයි අද දවස් පොජ්ජ අයිරිකුලට මන්ද කරුවෝ. දැන් මේ කැලා පොජ්ජ රඳනවා කංකුණල ඇත්තු, කබරල ඇත්තු, හොච්ච දික්කල ඇත්තු, බොක්කිල ඇත්තු, මාගල්ලිල ඇත්තු, බොට කඳා, කළුමඤ්ඤා, පොල් ඇච්චා මේ හැම එකමත්ම මේ කැලා පොජ්ජ ජීවත් පොජ්ජ මන්දේ. මේ ඒ වගේම තමයි මේ ලෝක පුජ්‍ය මිනික් ගැජ්ජු ජීවත් පුජ්‍ය මන්ද දැනමක් ඇයිරුකුලට මන්ද කරන්න මේ කැලා පුජ්‍යේ රඳන කළුමඤ්ඤා බොටකඳා පොල්ලැච්චා කළුමඤ්ඤයි පොල්ලැච්චයි බොටකඳයි කියලා කතා දමන්නේ ඒ ඇත්තෝ හතුරුල ඇත්තෝ හැටිමර තමයි මිනික් ගැජ්ජු ඇයිරුකුලට මන්ද කරන්නේ හැබැයි ඒ කැලා පුජ්‍යම රඳනවා කංකුණල ඇත්තෝ කබරල ඇත්තෝ හොච්ච දික්කල ඇත්තෝ බොක්කිල ඇත්තෝ මාගල්ලිල ඇත්තෝ මේ හැම එකමක්ම ඉදිනු හැබැයි මේ හතුරුල ඇත්තෝයි අර මේ කණ්ඩායම් පොජ්ජ දෙකම එකම කැලා පොජ්ජ කැවිල්ලානවා එකම දියරච්චා බල පොජ්ජකෙන් දියරච්චා කැවිල්ලානවා එකම කැලා පොජ්ජක වැතරෙනවා නිදි පොජ්ජ මන්ද වෙනවා ඒ ඇත්තෝ මොන එකක්වත් ඒ ඇත්තන්ට ඌමනා පොජ්ජ කොදෝ වුණා මේ මිනික් ගැජ්ජුන්ට ඌමනා පොජ්ජ මන්ද වුණා හුලම් පොජ්ජට හුලම් පොජ්ජ වෙනකම් මන්ද කරගන්න ඕන රස්න පොජ්ජට රස්න පොජ්ජ මන්ද කරගන්න ඕන සීත පොජ්ජ මන්ද කරගන්න ඕන වෙනකෙම් රස්න පොජ්ජ මන්ද කරගන්න ඕන වෙනකෙම් පය පුජ්‍යට යමකවල් ඌමනා පුජ්‍ය මන්ද වුණා ඇඟ පුජ්‍ය වටන කෝමන්තනවල් ඌමනා පුජ්‍ය මන්ද වුණා තැරි කෝමන්තන ඌමනා පුජ්‍ය මන්ද වුණා
ඒ තැන විතරක් පොදේ තව පටි පොජ්ජකුත් බෙලි පොජ්ජේ දඳුම් පොජ්ජ මන්දු කරන්න උමනා පොජ්ජ මන්දු මේ මේ තනවල් මොන එකටද මේ තනවල් හැම මිනික් ගජ්ජෙක්ම මේ මන්දු කරන්නේ බොරු තනක් තව එකෙමෙක්ද ඇයිරු කුල රවුටුම් පොජ්ජ මන්දු කරන තව එකෙමෙක් සතුටු තන මන්දු කරන අර කැලා පොජ්ජ ජීවත් පොජ්ජ මන්දු වෙන අර බොට කඳා කළු මඤ්ඤා පොල් ඇච්චත් කබරා කංකුණා හොත්තේ දික්කත් සමිකි පොජ්ජෙන් ඉදින එකම වලපොජ්ජක දියරැච්චට ඇවිල්ලා ආනවා එකම කැලාපොජ්ජක රඳනවා මේ කන්දෑම් පොජ්ජම ඒ ඒ හතුරුලැත්තු මන්දුන එක මුතුව සමිගියෙන් රඳනවා හැබැයි මිනික් ගැජ්ජු අර පටිපොජ්ජ බෙලිපොජ්ජ එල්ලුම් පොජ්ජ මන්දු කරුවත් එකමට එකම විරුද්ධ එකමට එකම බෙලිපොජ්ජ පට අරගන්නවා එකමට එකම ගිනි රැච්ච මන්දු කරගන්නවා එකමට එකම තරංග පොජ්ජකට මන් ගැත්තෙනවා ඉතින් ඒ තරංග පොජ්ජට මං ගැච්ඡන්න මේ අත්තන්ට උමනා පොජ්ජ මන් දෙනවා මහන්ති පොජ්ජ කොදෝවිලා කැවිල්ලා අන්න තිබෙන්න ඕන අර හැම එකක්ම ඇඟ පොජ්ජට මහන්ති පොජ්ජක් කොදෝවිලා ඇඟ පොජ්ජට තේරුම් පොජ්ජ කොදෝවිලා ජීවත් පොජ්ජ මන් දෙනවා ඉතින් එතනදී සැප පොජ්ජ වැඩි තැන පරිසර පොජ්ජෙන් වෙනස් වෙන මන් දෙනවා හැබැයි අර කොයි තැනක් සැප පොජ්ජ මන්ද කරගත්තත් එක්කෝ කෝණ පොජ්ජ 30මයි 40මයි 50මයි 60මයි ආවිස කාල පොජ්ජ මේ අර කැලා පොජ්ජ රඳන එකකට මේ પરම්පරා පොජ්ජ මන්ද කරගත්තොත් මේ પરම්පරා පොජ්ජ මිනික් ගැජ්ජුන්ට කෝණ පොජ්ජ 100මකට උඩ දෙනෙන් ජීවත් පොජ්ජ මන්ද වෙනවා මේ අර මිනික් ගැජ්ජු කැවිල්ලාන මොන එකක්වත්ම කොදේ එක්කෝ කටුවලාල පොජ්ජයක් කොදේ නම් ගොනලාල පොජ්ජයක් කොදේ නම් මක් පොජ්ජ තැනම කඳාරණීක දියතන ඔය කැලා පොජ්ජ තිබන කොළ පොජ්ජම් මොන එකක් හරි තමයි කැවිල්ලාන්නේ ඉතින් මේ ඇත්තෝ හිටලාන හැටිමට දැන් අර ඇත්තෝ කැවිල්ලාන හැටිමට ඇයිරුකුලට මන්දු කරුව මේ ඇත්තන්නේ මිනික් ගැජ්ජු කොණ පොජ්ජ 30මෙන් 20මෙන් 25මෙන් මියබට දමන්න ඕනේ එයි අර තැනවල වල මොන එකක්වත් ඇඟ පොජ්ජට උමනා පොජ්ජ මන්දු වෙන මේ සත්‍ති පොජ්ජ තිබෙන එකමල් කොදොයි කියලානේ හිටලාන්නේ අර සැප පොජ්ජට කැවිල්ලාන මිනික් ගැජ්ජට හැම දවස් පොජ්ජම උදේ මැච්චටත් ලෙඩ පොජ්ජ හවස් මැච්චටත් ලෙඩ පොජ්ජ දවල් කාල මැච්චටත් ලෙඩ පොජ්ජ තෙල් පොජ්ජ වැඩි තැනයි කියලා කතා තමයි ලේ පොජ්ජ වැඩි තැනින් මං ගැච්චිනවා කියලා කතා තමයි වකුගොඩු පොජ්ජට ලෙඩ පොජ්ජ මන් දෙලා කතා තමයි ඉතින් මේ හැම එකමක්ම මේ ඇත්ත මන්දු කරගන්නේ දුක් පොජ්ජ මන් දෙලා මහන්සි පොජ්ජ මන් දෙලා මේ ඇත්ත කොළ පොජ්ජ තනමක් හේවුම් පොජ්ජ මන්දු කරනවා බොරු තැන කතා දමලා හරි හොර තැන මන්දු කරලා හරි කොළ පොජ්ජ මන්දු කරගන්නේ ඒ කොළ පොජ්ජ යනවා කලනවා කඩ පොජ්ජට කඩ පොජ්ජෙන් මේ ඇත්තෝ ලෙඩ පොජ්ජ යන්න මං ගත්තා මේ ඇත්තන්ට තිබෙන හැම ලෙඩ පොජ්ජම කඩ පොජ්ජ තිබෙනවා මේ ඇත්තෝ කොළ පොජ්ජ යනවා කලලා ලෙඩ පොජ්ජ මං කරගන්නවා ඉතින් මේ ඇත්තෝ කතා දමන්නේ මිනික් ගැජ්ජු තිබෙන තැනමෙන් සතුටු තැන මන් දොයිලා තිබෙන එකමක් කැවිල්ලා ජීවත් පොජ්ජ මන් දොයන පුරුදු තැන මන් දුණා නම් මේ විනාශ පොජ්ජෙන් තැනමක් අයිරුකලට මන් දො කරන්න හිටලායි තැනමක් ආදර්ශ පොජ්ජට බඳු කරගන්න මෙයත් ඔය කතාව දමනවා කැලා පොජ්ජේ රඳන බොට කඳා කළු මඤ්ඤා පොල් ලැච්චා කබරා කංකුණා හොච්චිස්ස ඒතන අයිරු කුලට බඳු කරුවා නම් මිනික් ගැජ්ජුන්ට කාරම් පොජ්ජ කැවිල්ලාන කට පිච්චෙන කරල් පොජ්ජ කැවිල්ලාන කොමන්තන වටන මිනික් ගැජ්ජුන්ට හොඳ වාගේම ආදර්ශ පොජ්ජ තමයි ආරැස්ස